එරෙහිව ජිනීවාවල කොටි නැටුම් ඇරවෙෙද්දී වට විරුවන් වට වෙනුවෙන් පෙරටම. මිත්‍යාවේ වේවැල් පහරින් දරුවෙකු ගාතනය කළ යක්ෂා රූඩය බන්ධනාගාරයට. සෞඛ්‍ය උපරමෙන් රැකගෙන සාමාන්‍ය පෙළෙන් උසස් පෙලට යන්න දරුවන් උත්තර ලිවීම අරබයි. සේවයෙන් ඉවත් කරනවා නම්, ක්ෂ විසි පහක් ගෙවන්න කම්කරු පනතටත් සංශෝධනයක් පාස්කු වාර්තාව මහනා හෙමිවරුන්ටත් අගරද ගුරු හිමටත් දෙෙද්දී කලු එරිදාවකුත් කල එලි දකි මාධ්‍යවේදීන්ගේ අයිතිීන් වෙනුවෙන් වගේම මිලිහන විසි එක පුරවැසියන් වෙනුවෙනුත් පෙනී සිටිනවා ඇමති කෙහෙලිය කියයි වෙේල්ලවීතියේ ගමන් මල්ලක අබිරහස් මලසිරුරාක් වියි හතර ගැන ඉන්ගියක්දයි නිශන්ති අපේ රටට විරුද්ධව මානව හිමිකා මහකොමසාරිස්වරය ඉදිරිපත් කරපු වාර්තාවට පක්ෂපාතිීව බහුතර රටවල් සංඛ්‍යාවක සහයෝගය හිමිියුනේ නැහැ. එත් එක්කම ඔවුන් අපේ රටට විරුද්ධව කරගෙන යන මෙම ක්‍රියාවලිය වේගවත් කරලා කියලා ජිනිවල ලැබෙන ආරච මාර්ගත්. ඔීන් මහකොම සාරිස්වරේගේ අරමුළු ඉටු නොවීමත් එකම ජිනීවා වන Lට හිතවාදී ඩැයිස්පෝරාව බොහොම කලබන වෙලා තියෙනවා. අන්න ඒ නිසාම ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා නගමින් ඩැයිස්පෝරාවේ හිතවාදීෙන් ජිනීවාවරදී අද උද්ඝෝෂණත් පවත්වෙලා තියෙනවා. ජිනවා මානම හිමිකාම් කවන්සිලේ හතුලි හව වන සැසිවාරයට දිරිපත් කළ ශ්‍රී ලංකාවට එෙහි වාර්තාව සම්පන්ධයෙන් මානම හිමිකාම් කවන්සිලේ සකච්චාවට ා්චනය වූ අවස්ථාවේ ශ්‍රීලංකකාව් ටවල් බසි එක සහයෝග හිමි වුණා. වාර්තාාව්‍ය සහෝගේ හිමි වයේ රටවල් පාලවක පමයි. එම වාර්තාවට සංශෝතන ඇතුළත් කර සති තුනක කාලයක් තුළද. නැවත කවන්සිලේ වෙතඉරිත් කරන බව නියෝච්ච මාකමසාරිස්වරය පසනවා. සංශෝධන එක්්‍රරීමට කාලෙ ලබා කන්න අමුගාවෙන් ශ්‍රී ලංකාවට සහයෝක දක්ුණ ොටල්ෙහි ආකල්ප වෙනස්ක්‍රීීම සඳහා කාලයගෙන ඇතිබවටයි විදෙස් විශදේෂකින් සැකඵල කරන්නේ ශ්‍රී ලංකාපී දමල්ල ජනතාව ඉලක්ක කරගනමින් ප්‍රචන්ඩ ක්‍රියා සිතුන පවටත් සාමය හා සංහිධාව කඩවී ඇතිබවටත් මොරු සාක්ෂි හා සංඛ්‍යා ලේඛන සකස් කරමින් තානපති කාරලෙවෙත ඉදිරිපත් කරීමට LTඩස්පුරාව කටයතුකර ඇතිබවවා දබනවා. රජනොමන සංවිධාන හා LT ඩයිස් පෝරාවෙක් නැවන්තු උද්ගෝෂණයක් ද ජිනිවා නවරදී පැත්වවා ශ්‍රිලංකා යුද හමුදාවට විරුද්ධ ක්‍රියමාර්ග ගනීමේ යාපනය දමිල ජනතාවකින් නිංච භූමි ලෙස නම්කිරීම උතුරින් හමුදා කඳුරු ඉවත් කිරීම. LT ත්‍රස්ථවාති සිරකරුවන් නිදහස් කිීම එක්සත් ජාතින්ගේ සංවිධානය මැදියත් වීමෙන්, දමිල ඊළම ලබාග නිසන හා ජනමත විචාරණයක් පැවැත්වීම ආදි කරුණු රැසක් මෙහිදී ඔවුන් ඉරිපත් කර ඇති පවයි, චිනීවා අප නියෝජතන් සඳහන් කරන්නේ. යිස් ්‍ර ලංකා ගේය ත් ්‍රලකාආරක්ෂ හම ටත් ශාල කෝෂන ්‍යාපාරයක් සංගාන කල මෙන ්‍ර ලංකා ආරක්ෂ හදාව යද පරා ෝතන එල කරයි ගේ ්‍ර ලංකා රජය මාන පනකරී යි කිය ෂ ර පෝෂයට අමතරව ගමමතුල ්‍රීලංකාබ හතුමට ඒව දතාවදකොත් කිහ ඔවගේ විරත්තය ප්‍රකාශ කිරීමේ වැලි පෞත්තුමින් පවතින බවයි අපට පෙනයන්නේ. L T යිස්පෝරාවේ මිමක්‍රියාවන්ට විරෝධදක්වමින් ප්‍රංශිය ජර්මණිය හා, සුසලන්තය ඇතුළු යුරෝපේ විසිෙන රටට ආතරේ සුහසක් රට විරුවන්ද විරෝධතා්‍යපාර ආරම්භ කරතිබෙනවා. තම රාජකාර කටයුතුද මහොදකට අමතක කරමින් මෙට ස්වරීත්වක ශ්‍රීලාංකික පුරවැසියන්ගේ රට වෙනුවෙන් කැපවීම අගේ කළ තුකරුණක්. මෙරට එපදී මෙරට හැදී වැඩිඩොල නෝටු ඉදිරියේ මෙරට විෙනකටින්න තවත් නිශාන්තලා සුනන්දලා නොවී වැදූ මවට මෙන්ම උපන් රටටද තම යුතුකම් ඉටුකිීම ඔඕන් ගන්නා උත්සාහය සේලු ශ්‍රී ංකිකින්ට ආදර්ශයක්. L ඩයිස් පෝරා ඇතුළු රාජනුමන සංවිතානවල හුදු අභිමතාර්ථ සාක්ෂත් කරගැනීමට අපේ රජාන්ත්‍රික නියෝජතින්ගේ නියහට පාවේද රොකුලක් වනවා නොවනුමානායි. රට වෙනුවෙන් පෙනසිටීමට කතාකිරීමට රාජකාරිය බාතාවක් නොවනවාස්සේම අඩු තර්මින් රටමෙන්ුවෙන් තම රාජකාරියවත්, හරි ආකාරව ඉටුකරන්නේ නම් මෙවැනි පොහුච්චෝදධනා බිදත වීමට අපට මෙතරම් කාලයක් ගත නොවන බවටයි විශලේෂකින්ගේ මතයවී ඇතේ. පිදිරිපත් කරලා තින වාර්තා ඒ තියන සත්‍යතාවය. ඒතින නිරදි භාවය අන්න විදී සමාත්‍යන්සිට පුළුවන් සාක්ෂි සහිතව තානපතිව දැවත් එක් ජාතිගින් මානහිම් කම් කෞවන්්සලේ හතලි හතත්ති නොට වලේ හතලි සේම තානාපතිවරු තනිත් අනිවගේල්ලා දැනුවත් කිරීම වග ීමමක්තින. ය අනිවාරෙන්ම කල යුතු.ඒගේම තමයි අපි හිතවත්රටවල් එලියෙඉන්න. මේ කට රුයාව ෑ මනක කවන්සේ නත් ඒයි අපි වෙනුවෙන් අපි වෙනුවෙන් සක කරනු. ඉති ඒයායට ශක්තියක් වෙන්න්නුවෙන්. අනිත්තක තමයි නිවැරදි තොරතුරු සනිවේදනය ප්‍රහයක්යන්නේ. අපි කතා කරන්නේ තානපතුට කතා කරන්න සාකච්ඡා කරන්න. හම කල්ල කන්සෙන්සුස් මේවට පුළුවන් යම්යම් විදියට අපිට තල්ලුවක් දෙන්න. බොහෝ වාර්තා අපි අපිට වාස්සාගත වාර්තාතින. පි හරිර මාකට කන්නන්නේඇතිකමයි තලස්සතන චන්ද දිනාගන්න අපි හොඳ කැම්පේ එකක් කරන්න.ඒක් කැම්පේ එක කරගහගෙන යන්න වෙලාතියෙන්නේ අද චීනයට සහ කිව් බාවට නමුත් එක කරගගෙනයන්න ඕනේ ශ්‍රීලංකා විදී සමමාත්‍යන්සේ ප්‍රමුණ නිලධාර විසින් කියලතමයි මහිතන්. මේ අතර බේමින් හැම් ෞද්ධ හාරයේ විහාරධිපති පපුච්ච විතාරන්දිනයේ කස්ස ප්‍රසාවාමන් වහන්සේට වීඩියෝ තාක්ෂණසේ මාන හිමිකම් කවන්සිල ඇමතීමටද අවස්ථාව හිමි වනාා. we observe that the high commissioner's report does not support reconciliation and ethnic harmony among communities in sri lanka. it is important to understand that all of the resolutions so far failed to materialize fully more than a decade after the war. it is because it has not taken into consideration the aspiration of all sri lankan communities, cultural peculiarities unique to sri lanka, and the selective bias in the resolution towards a group that has a history of Either share in the same ideology of LTT. Unique characteristics of Sri Lankan culture, shaped by Buddhism and Hinduism mainly. Sri Lankans are a forgiving nation who did not blame politicians for rehabilitation and releasing thousands of LTT combatants, including child soldiers. Successive presidents have pardoned both military soldiers. And LDT combatants These pardons were welcomed by Sri Lankans of all communities. In Buddhism it is said hatred never sees through hatred, but through love alone they see. which we see all the basis of the reconciliation. Therefore, we expect from the international community to let the Sri Lankans to find innovative and pragmatic solution driven by the domestic context, by safeguarding countries, national interest, cultural. විද්‍යාව මෙච්චර දියුණු කාලේ මිත්‍යාව නිසා සිද්ධවෙච්ච අවාසනාවන්ත සිදුවීමකින් නව හැවරදි දැරියකට ජීවිතෙන් සමුගන්න සිද්ධ වනාා. ඒ පාපකාර්මයට වගකි වියු දැරවියගේ මවත් ශාන්තිකර්මය සිදුකළ කාන්තාවත් අද අධිකරණයට ඉදිරිපත් කලා. අධිරනයට ඉදිරිපත් කරපු අදාල කාන්තාවන් දෙදනා ලබන දොස්මනදා වෙනකම්ම රක්ෂිත බඳනා ගාරකත කරන්න කියලායි අධිරනේ නියග කලේ. ඒවගේම එයාගේ මාර්සකතත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලාලත් අධිකරණය දැනම්දුන්නා. අමනක්ෂ බලවීගයක් කිවත්කිරීම සඳහ ශාන්තිකර්මයක් සිදුකරන බව පවසමිෙනුයි ෆාතිමා රෙෆ් කානමැති දැරියයට වෙෙවැල් පහරල්ල කරතිබෙන්නේ. දැරගේ සිරු රේතෙල් වර්ගයක් කාලipප කර යිමා ෆලීඩානමැති කාතාව බෙවලකින් දරුණු ලෙස පහරදීම හේතුෙන් සිහිසුන් වූ දැරිය බේගමරුහල් ැතුලත්කිරීමෙන් පසුමිය කියයා. මෙම දැරියගේ මවහා ශාන්තිකරර්මය සිදු කළ කාන්තාව ඒදින ද පොලිසි අත්තඩ ගුවටගත්තා. ුන් හරමහෙස් ්‍රාධිරනයට අද දිරිපත් කෙරුණු අතර ලබන දොළස්වේදා දක්වා රක්ෂිත බඳනාකාරගත කරන ලෙසට නියෝක කරුණ. මෙම කාන්තාවන් දෙදනාේ මාන සිකතත්වේ පිල්බඳ වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද අධිකරණේ නියෝක කලා. දැරේගේ පේCR පරිීක්ෂණවාර්තාව ලැබීමෙන් පසු. පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීමට නීමතයි. සිදධිය සම්හන්ඳෙන් ඇසින් දුටුවන් ඇතුළු ප්‍රදේශවායන් කිහිප දෙෙකුගින් බෙවන විටත් ප්‍රකාශය ලබාකි නැති බව පොලිසිය පවසනවා. ෆාතිමා රිෙෆ්කා දැරියට සාධහරණයක් ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් විරෝද්ධ තවකද අද නිරත වුණ මේකට හොද තරමයක්දදෝනය. පොඩි ළමයක්නය පුතා. ඒ නිසා මේ ජනාධ පරිත කේලාරි මොනාල් දඩුවම ආරන්ද එඩෝන. දැන්වත් දෙමෝපයන්ට මේ දරුවගේ මේ දේ ආදර්ශයට අරගන මේ මිත්‍යයා මතවලට දරුවෝ යොමු කරන්න දෙපා. මෙතර ඥාති සොහිරයෝකිගේ පහරිදිමින් කෙෙනනොච්චිය ප්‍රදේශයහත් හැවරිදි පිරිිදරුවෙකු ජීවිතක්ෂයට පත්වති වෙනවාා. මෙම දරවා සහ තවත් දරුවන් දෙෙනෙක. ඔවන්ගේ මව ඥාත නිවෙසක තාගොස් ඇය අවස්ථාවකද මෙමාන තුරසිදුව ඇත්ත. පශ්ාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මොට අයු දෙකින් සිදුකළ පහරදිමකින් සිද වූ අභ්‍යන්තර රුදිර වහනය මෙම මරණේ සිද ඇති බයි. දර්වා යාාපන රෝහල් ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටේදී ජවිතක්ෂයට පත් වනාා. මෙ අතර මෙවැනි සිද්ධිහින් සම්බන්ධයෙන් දැනවත් කිරීමට පිවර කන්නා ලෙස ජාතික ලමරක්ෂ අධිකාරය ඉල්ලි මක්කරනවා. ඔබ දන්නවා මේ කුඩා ළමයින්ට හඩක් නැහැ. තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඔවන්ට තමන්ගේ ප්‍රශ්නය. ඇගහල කියන්නට සමාරවස්ථාවල කිසිවෙකුත් අසන්නට නැහැ. ඒ නිසා අසල්වැසියන්ගෙන් ඒවගේම වැඩිහිටි භාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවීම ඔබ දුටුවොත් ඔබ ටආරංචනොත් වහාම ලංඟමැති පොලිස්ථානයට දන්වන්න. එසෙත් නැතිනම් එකයි එකයි නමේ හදිසි පොලිස් දුරකතනට අමතන්න එසෙත් නැතිනම් ඔබ දන්නවා ජාතික ළමාරක්ෂක අධිකාරය හදිසි දුරකතනංකය දහනමයයි විසිනමේයට අමතන්. ෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමුමේද සඳහා ප්‍රමුකත්ය දෙමින් අදයන පොදු සහතික පත්‍රව සාමාන්‍ය පළ විභාගය අදාාරම්භ වනා. එත් දිවන පුරාපිහිටි විභාග මධ්‍යස්ථාන හාර්ධහස් පන්සිය දහතුනකදී මෙවර සාමා්‍ය පෙළ විභාහගේ සඳහහා පේක්ෂකින් හයලක්ෂ විසිද දහස් තුන්ය පනස් දෙදිනෙු ඉදිරිපත්ව සිටනවා විභාගේ ලබන දහවන දාතෙක් පැවැත්වීමට නීමිතයි. හොඳයි තියෙන කෙන නැතන් තවකාලයනකුට ළමයිගේ තෙන්ශනක තව වැඩිුවෙන. ගේවාල ඉදර බොඩක් වැඩගේේරුුණ. ළමයි ගොඩා කසරන වනා පන්දි නැතුව ස්කෝල නැතු පසූ බහි නැතුව ආරම්භ කරපුක ගැන සතුටු ම ළමය ගුරම සාාරණයක් කරන්න කිය තමයි කියන්තෙන ලෝ කැපීම සෞඛ්‍යන් සීරධනාම කරන්නේ ගුරුවරු තොක්කොම කාලති ඒටාපි කාරයකරපු සිල්දනාටමත් අප ස්ූති පුද කරන. කොවිටාසා අධි සිුන් තිස් අටදිනිකුද මෙවර සාමන්‍ය පිළ විාග සඳහා ඉදිරිපත්වීම විශේෂත්වයක් ඔවුන් වෙනුවෙන් විශේෂ විභහ මධ්‍යස්ථාන හත ලික් දෙවෙෙන්න පුා ක්‍රියත්මයි. අසනිපතත්වයක් පවති නම් ඒ බව හ විභා ා දිපතිවරුන් ැනුම් යුතු බවත විභාග දෙ පර්තුමේන්තුව නිවතනය කළ. සාමණනිිපල විවාාගේ සෞඛ්‍ය රක්ෂත කටයුතු සහ පහුකම් ක්‍රියාත්මක වනා කාය පිළිබඳ සව බැලීම, රාජ මාත්‍යේ පියයාන් නිශන්තද සිල්වා මහතා කළතුරදිස් ්‍රික්ගේේ පසල් හිපයක නිරීක්ෂණ චරිකාවක නිරත වන. දෙදහ හර වසරේ සුනාමි වේසන අවස්ථාවේදී අතුෘතන් වී පසුව සොයාගත්ස්ුනාමි Babyේි81 ලෙසින් ප්‍රසිද්ධියයට පද්දරවා අද අපස සාමනි පිළ විභාගයට පෙනීසිටිය. කල්මුණේ පදිීංචි ජටස් අභි ලාශ්නම් මෙම දරවා විභාගෂානාව වෙත පිටවගේ කළතාාවලදිකරඇති සුනාමිස් මාරකයට පුෂ් පූ පහර දැක්වීමෙන් පසුුවයි. යම් ආතනයකින් සේවකයකු ඉමත් කරන්න ඒ පාලන අධිකාරය තිරනෙ කළොත් ගෙමන් නෝන්‍ය බන්ධි මුදල විදිහයට නියම වෙලා තිබ්බේ ලක්ෂ දුල් හාමාරක්. ඒ මුතුලේ වෙනස කරන්න තිීරණය කරලා තියෙනවා. අවරුදු පහලෝකට පස්ස තමයි කම්කරු පනතර මේවගේ සංශෝධනයක් ගෙනාව කියලා තම්කර කුමසාරිස් ජැබ්‍රාල් නිීගඥ්‍ය ප්‍රබාත් චන්ු කීතිමහත්මයා කියනවා. රටේ ආර්ථක තත්ය වෙනස්සවෙලා තිබෙනවා ජීවන වියදම හළග හිල්ල තිබෙනවා මේ නිසා ගරු කම්කරු අමාතතුමාත් ඒවාගේ අමාත්‍ය ම්ඩලයක්ත් තීරණය කරු ලැබවා මෙම ගේවන වන්දිමුදල ප්‍රමාණවත් නොමති නිසා එම වන්දි මුදල රුපියන් ලක්ෂ විසි පාදක් වැඩිකිරීමට. එසේ කටයුතු නොකරන සේවායෝජකින් සඳහා හය මසකට නොඩු අවරුදු දෙකට නොවැඩි සිරදනුවමකට පවා යටත් කිරීමට අවශ ප්‍රතිපාදන එදා සම්සේ හැත්තේක යංක හතලස් පාධරන විශස විදධන පනතේය සඳහන්නලතිබෙනකාම්කර. පැත්තින් සේවකෙන් පැත්තික් රජයේ ගඩනාාලද ඉතාමත්ම බැරෑරුම් සහ ඉතාමත්ම වගකින් සාගත තීරණ කටට මේ අඳදුන්නන්න පුළුවන්. පාස්කු ඉරිදා කමිෂන් වාර්තාව ගැන මේ වෙනකොට රටේ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. මේ අතරි තමයි මේ වාර්තාවන් තමන්ටත් ලැබිය යුතුයි කියලා මහනාහිමිවරුන් වගේම කාදිනල් හිමිපානුත් ආණ්ඩුවට දැනුම් දුන්නේ නිශාන්තිය ඔස්්‍රහන් අන්න ඉල්ලීම අද ඉෂ්්‍ර වෙලාතියෙනවා. ස්ක රිද ්‍රහරේ ගැන ජනාධදපති පරක්ෂණ කොමෂන් සභ ර්තාවේ පිටපතක් මලොතු සහ අස්කකිරි පාර්ශවල භාන හැමිවරුන්ටත් කාදිනල් හිමි පාණනන්ටත් අද පිළිගැන් වඩා. ජනතිපතිතුමා වෙත පසුගේ බහරදිමසිදු කළ මෙම කමෂන් වාර්තාවේ පිට පත් දෙක් මහනහිමවරුන් වෙත පිළි කැන්වීම ජනාධපති නනිති අද්‍යක්ෂ චන්රල් හරිුපතා රහණදිරමතාසිදු කළලා බල්වතු හාහස්කී මහාවිහාර්වෙ ගොස්, අති පූචතිබොටාවේ ශ්‍රීසුමංගල සහ අතිි පූච වර්කාොඩ ශ්‍රීඥාන රත්න මනහිමිවරුන් වෙත එමවාර්තා පිළි කැන්වීමටයි කටයුතු කරුණ. ෙ අතරවර්ථාව පිට පත් අඇයතු මැල්කම් කාදිනල් රංච හිමිාණන් වෙතද පිැන්වීම අද සිදුක්කෙරුනා. කොළඹ අගරදගුරු නිවස වෙතගේ හරිකුපතා රෝහණ දීර මහතා එම පිටපත කාදිනල් හිමිපාණන් වෙත පිළිකැන් පූපා. නිශන්ති පාස්කු කමිෂන් වාර්තාව ඒ විදිහට මහනාහිමිවරුන්ටත් කාදිනල් හිමිපාණන්ටත් බාරදීමම අද සිද්ධහුනත්. තවත් සිද්ධා අද සිදු වෙලාතියනවා. කමිෂන් වාර්තාවගෙන සෑහිම්කට පත්වෙන බැහැ කියලා. ොඹම අගරදුගුරු පදව පියතුමාන් විරෝධයක් පල කරලා තියෙන. ඔස්්‍රිහන්ඒ විරෝධය නිකම්ම පල කරලත් නැහැ.ඒ විරෝධයක් නම් කරලා තියෙන්නේ කලු ඉරිදාවක් විදිහට ඒ ඉති රැස්සූ කළ බරදුගුර පදවී පියතුමන් මෙම තීරණය කෙන තිබෙනවාා ලබනහත්වන ඉරෝදින දෙවීන පුරා එම කලු ඉරිධාව ප්‍රකාශයට පත්කිරීමටයි තීරණවේ තිබෙන්නේ ස්කු ප්‍රහරින් ියක හා වේ‍යපතර පත්සලු දෙෙන වෙනුවෙන් යුක්තිය ඉටුන් නොපුුණු බව පවසමින් ඊට විරෝධහය පළකිරිමක් ලෙස කලු ඉරිධාව ප්‍රකාශයට පත් කර තිබෙනවාා. එදින කතොලික ජනතාවට කලු ඇඳමින් සැරසි දේ‍ය පූචවට සහභහකි වන ලෙසටයි දැනුම් තීති දෙෙන්නේ. මෙියත පස්කු ප්‍රහරේ සබහන්ඳින් සාධහරනයක් ඉෂ්ට නොවීම හේතුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කළු ඉරිදාවට මහසංග්‍රත්නය සහය ලබාදින බව අස්කිරි පාර්ශවයේ ප්‍රදහඳලේක කාදිකාරී ආචාරය පූච්චි මැදකම දම්මානන්දස්වාමීන් වහන්සේ පවසනවා. කාඩිනලතුමා ඇතුළු කතෝලික ජනතාව තමාන්ට නිසිාකාර සාධාරණය ෂ්ට වෙනහැටියට ක්‍රියාමාර් ගැනීම මේ අවස්ථාවදී අනුමත කරන්නට සිද්ධ වෙනවා. එන් චෝදනා එල්ල කරති බෙන්නේ විස්සේත්තයට අධාරනවවෙති ඉංල බව. ද පාර්ස්වයන්ට සහ භික්‍ෂූන් වහන්සේලාට බව පෙනී යනවා. එමගින් ලෝකේට වැරදි පනිවිඩයක්කිෙන යනවා මෙවැනි අන්තවාදී ක්‍රියාවන්වොල්ට මූලිකත්වය ගත්තේ මේ සිංහල බෞද්ධ ජනතාව කියන කාරණය. එය තරේ එලා දක්කිනවාම. පස්කු ප්‍රහාරය ගැන ඒ විදිහෙ කටයුතු සිද්ධ වෙද්දිත් ජාතියන්තර පරීක්ෂණකුත් ඉල්ලනවා කියලා සමගි ජනබල වගේ පාර්මිතු මත්‍රී තිස් සත්තනායක මහත්මයක් කියනවා. එ මහත්ම හම කියදී රොහිත අභේකුණු වර්ධන ඇමතිවරේ නම් කියන්නේ පාස්කු ප්‍රහයට වගකිව යුත්තන් ඉන්නේ සමගි ජනබලවේගිය එක්ක කියලා. ීතිපති දෙපාතමේන්තුවට CIඩ එකට එම්පුළුවන් විවර්ශන තවදුරට කරගෙනයන්න මම පිළිගන්නවා ඒ සර්ව සම්පූර්ණ වාර්තාාවත් නෙවෙ. හැබැයි ඒකෙන් හැඟන්නේ නෑ ඒ වාර්තාවේ කිසිම වටිනකමත් නෑ කෙළේ ඒ වාර්තාාවේ සෑහන වටිනගමත්තියෙනවා විවිධ ක්ෂේත්‍ර සම්බන්ධය මේ වාර්තාවේ කෙළින්ම කියන නීතිප්‍රමාට යම්යම් දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එතවට නීතිපතිතුමාතමයි මේ වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගෙන අධි චෝතනාපත්‍ර බුසාගේයට ඉදිරිත් කර උසාාවය තමයි නඩු විභාග කරලා දනුුවම් කන ගඩුවම් පැනවිය යුතු අනිවාර්ය එකකේ කිසිම කෙනෙක් බිත්තිියට තියලා ඇනඟගන්න මේක දේශපාලක්න හඳපු වාර්තාවක් නෙම ිනිසුරුවවරු වාර්තාව හදලති. එතකොඩ මේකේ ඒ සාක්ෂි විමසීම් අනුව මේක සිද්ධවීමට හේතු සිද්ධ වුණු ආකාරය අනුබලදීපු අය. ගන්න හිඩැස් නිසාද. මේක උනේ කෙනෙ එක තමයි සඳහන් කලා තියෙන්නේ. හැබැයි මේ ඉදිරිපත් කල තියෙන වාර්තාවේ මූලික කාරණ අදිහා බලපු අම. එවැන්නේනි කිසිම කාරණයක් පිළබඳ අවදාධනයුම් කළ නෑ. ඒස සමගිජන බලවේගය මේ පිළිබඳව වාර්තාකිරීම පිණිස. අපි කමිටුවක් පත් කරා ශේෂෙන් ඉල්ලත් සිත්ින කැති මේ ප්‍රහරේ පිළිබඳවෝ ජාතින්තර සම්බන්ධකන් ගැන කිවෙනවා. ඒ නිසා මීර් සම්බන්ධයෙන් ජාතියන්තර පුළුල් පරීක්ෂණයක් කළ යුතුයි කියලා. අපි ඉතාමත් පැහැදිලිව රියෝජනා කරන්න කැමති. ත්‍ර පාලසින්සේන මහත්තව ජනාධීපති කරලා රනිල් වික්‍රමසිංහවා ආගමැති කරලා පූජිතව පොලිස්පති කරලා හේමසිලවා ආරක්ෂක ලේකම කරපු ආණ්ඩුව සිද්ධවෙච්ච දේමේ. ඒක කියවගන යනකොට දැනෙනවා කොච්චර අපරාධ අද්ද කල්ලා තියන්නේේ ඇස් දෙක වහගෙන බලග දලා එතවො ඒ සම්පූර්ණ වග කියන්න හේතුසාධක සහිත ඒන්න උන්නහැි කායක්ක දින්නේ ඉන්න වෙනකායක් හන්දවෙේ සජිත් ප්‍රමදාහත් ජාත්‍යන්ත්‍රය යන්න අත්්‍යපා මේක ඉන්න අවල්ලන් වෙනකොත් යනට පපත් සංග ේ කා පි පස හැල පුවත් මන්ඩල පනත සකස් කරලා බේමෙනකොට වසර ගණනාවක් ගත වෙලා තියෙනවා. ඒ පනතේ නොගලපනකොට ස්හ වෙනස් කරලා අදට ගැලපන විදිට සකස් කරන්න ඕනි කියලා ජනමාදැමති කෙලි රමක් වැලහත්මයක් කියනවා. අමාත්‍ය මාධ්‍යලේ කම්වරුන්ගේ සසාදයේ විදහක කමිටු නිලදහරින් සමඟ පැවති සාකච්ඡාවකදේ අමාත්‍යවරයා මේ භව ප්‍රකාශ කලා. කිසිදු ටක මාධ්‍ය මාර්ධනයක් නොකරන බවතයි අමාත්‍යවරයා අවධහරණය කළේ. தீருக்கு காலேகிட்டு பசு புුවற்ப மண்டல பணத்துவணி பனதாக் யாவ காலினு கிීමடு யமுக்கு விருத்து வண்ணேனாம். ஏ பசுகாமி தත්வයක්බவது அமாத்திவரயா பென் வாதொண்ணா. மாதிவேதிீங்க ஐතිவாசிக்கம் வெෙනුවன் பெீசிட்டின அතரம மில்லியனு விசியக்கக்வனு சமஸ்த புரவசியன் வெුවன் பெனிசிடிமே வகக்கීමது மாத்தி அமாத்திவரயாலிச தமாட்டு பவ அத்திபவ ஏ மகாாப் பிரக்காஷக்கா. ஜன மாதித்தி மாத்தின்ශலேம் ஜகත්ப்பி விஜே வீடு? මාත්්‍ය මාති්‍ය ලකවරුගේ සග මේ සහපති අග්‍රාථ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ විජයනන්ද හෙරත් යන මහතුරනැතුු පිරිසක් මවස්ථාවට එක් වන. අප මාධ්‍යවේදියක් වන්න ඉසල්ලහ පුරවැසියක් නමේරටේ පුරවැසියෙක් වෙනකොට ඒ පුරවැසියත් සමඟ සමාජයේ වර්ධනයයක්කටම ඔහුට හෝ ඇයට අස්ථාවල බෙන්නේ පිළිගත් මාධ්‍යවේදක් වන්න. පිළිගත් මාධ්‍යවේදයගේ අනාගතයගේ හෝ ඇයගේ ඒතිනාකම රැකගැනීමමක්කීම අපිරතිරුණන් ඒ රැකගැනී වකීම ගැට ගැහෙනව මාධ්‍ය තික් සෙක්කඇ ඒ කැදෙනවන? ි කරුණු දෙගක්තරන එක කැරනකොට මා්‍ය මාජය විසින් නිර්මාණය කරන ලද මාධ්‍යවේදයාගේ ඒ තියෙන වටිනාග පොබග කිසිීම නැතුව යනවා ඇති එත් දෙක තුලනේ වෙන වැරපිළිවෙලට කියියන්න. කොරෝණ පොකරට අදත් එකසි අනු දෙදෙනෙක් එක් වෙද්දි. හාසිහැතෑ පස්තනෙක් පූර්ණොසුවෙ ලබලා ගෙවල් වලටත් ගිහිල්ල තියෙනවා. ඔස් ප්‍රිහන්. ඒ වගේ තමයි දම්ුල්ල රෝහලෙන් පැළ ගිය කොෝනා රෝගයා හොයන්න පොලිසිය පුළුල් මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවා. එවුණ පෑවිසි හතරේදී අපේ රටේ ರ ආස න් වැ සංඛ ාවක් ර් ස් ක් පත්තුුණන. ඔළඹ ගම් පහසහා වත්නපුර කියන දිස්ප්‍රික්. ඒත් එක්ම මෙ වෙනකොට නිරෝදාහන මධ්‍යස්ථාන අනු තුනක පුද්ගලයන් නවදහස් හත්ියය හැට දෙෙනෙක් නිරෝධහට ලක්මින් ඉන්නවත් සෞඛ්‍යංශ තවරු කරවා. එවගේ අපි ගෙවුණු පැෑවිසි හතරේදී ලෝකයේ සම්බන්ධය අවධානයම කොරොත් ලෝකයෙන් කොරුණා මරණ හයදහසකට වැඩි සංඛ්‍යාවක් ගෙවුණු පැවිසි හතරේදී භර්තාාවුණ. මෙතරතුරුත් එක් අපි අදත් සූදානම් අපේ රටේ වගේම ලෝකයේ කරුණාවේ අලුත්ම තත්වය ඔබට අරගෙන එන්න. මෙරටින් වාර්තා වූ සමස්ත කරෝුණ ආසාධතීෙන් සංඛ්‍යාව සතුන්දහස් හාරසසිතිස් හතරක් තුන්දහස් පන්සියහතලි ෙක් දෙනෙකු රහල් වල සහ අතරමති ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරල බනවා ඇත්තැෑ අනවදහස් හාරසේ සිදි දෙනකු පූර්ණසයලවා රහල්වලින් පිටව ගොස්තිබෙනවා. කොරුණ ආසාධතව දම්මුුල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට යාචක පුද්ගලෙකු රහලින් පැළගොස්තිබෙනවා. දමුලන ග්‍රසිගමනේ යදනුයුුවලක හදිසි අසනීපත්වයක් හේතුවෙන් දමුල්ල රෝහලට පැමිිය අවස්ථාව කළ. CR පරක්ෂණයේද, ඔඕන්ට කොරුණා ආසාධනේවී ඇති බවතහපුරු වුණ. එය අනුුව රහලේ ශේෂ ප්‍රතිකායකේට යොමුකිරනු අතර, පිරිමි පුදගලයා රෝහලෙන් පැනකු ඇති බයි වෛද්‍යධකාරීවරයා ප්‍රකාශ කළේ. එම පුද්ගලයාසවීමේ මෙහෙුම් අරම්මකර ඇති බව පොලසිය පවසනවා. මේ අර COVID-19 ප්‍රතික්තිය කරන වැඩසටහනයා අ තේ ඇස්රෝසෙනකායින්නත මේ වනවි හාරලක්ෂ හැටහයි දහස්තුන් සේ පනස් දෙනකු ලබාදේතිබෙනවා. අද වන විට රාජ්‍යතාාන්තෘක නිල දහරින් දෙසිය පස් දෙෙනෙකුට සහ, පාර්ලිමීන්තු මන්ත්‍රීවරුන් එක සේවිසිතුන් දෙනෙකුටද එන්නත ලබාදීතිබෙනවා. ආරක්ෂ කාංශයේ අසතුන් දහස් හාරසිය තිස් දෙෙනකුට සහ, සෞඛ්‍ය සේවේ ඒක් ලක්ෂය හැත්තෑ හයිදහස් අටසිය අටකට එන්නත් ලබාදීති වෙනවා. මේ වෙනකොට ඒ එන්නත් කිරීමේ වැඩපිළවලින් බාහිරව යමින් යම්යම් පිරිශ එකතු වෙලා ඒ ක්‍රමේදය වෙනස් කර තියෙනවා එවිතරක් නෙවයි ඒ ක්‍රමවේදය පිළිබඳව ජනතාවත්තර තියෙන විශ්වාය නැ බිඳදයමින් පවතිනවා ද අපි ෝජනාකරවා ඉතාමත් ඉක්මනින් සෞඛ්‍යමාත්‍යංශේ මේ සම්බන්ධයෙන් වැඩිපිල්වෙලක් යෝජ කළයුතුයි තා ඉක්මනින් ඒ සහ ක්‍රමවේදයක්හදාගත්ය නැත්තං මේ සම්පූර්ණ පද්ධතියම කඩගෙන වැටන පුළුව. අක්‍රමිතා සිදුවීමට හේතුව වන්නේ විවිධ පාර්ශෝවලින් ඉල්ලීම් ලැබෙනවා අපිටත් මේ එන්නත ඉක්මනින් ලබා දෙන්න කිය මේක කරගෙනයාමටි සෞඛ්‍යසේවකයින් ඉතාමත් අපහසුට පත්වෙලා මේ කටයුත්තේ දී පැමිණෙන එන්නත් ලාබීන්ටත් අනිකුත් ජනතාවටත් අපහසුට පත්වෙන විදිහට ක්‍රියා සිද්ධ වෙන අවස්ථාවල් අවාර්තාවෙලා තියෙනවා. එහෙම සිදුවෙන අවස්ථාවලදී සිදුවන අපහසුතාවයක් මගහරවා ගඩ අපි සිල්දනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ එන්න ලැබීමට නියමිත ක්‍රමවේදය මගහැර, වෙනත් ආකාරයකින් එන්නත් ලබාගැනීමට ආයාචනා කරන්න එපා අපේ අවස්ථාව ලැබෙනත්තෙක් ඉවසීමෙන් කටයුතු කරම එන්නත ලැබියුතු සියල දෙනාටම දබාදීමට රජේ කටයුතු කරන නිසා. ගෙවී කියපෑ විසි හතර තුළ ගෝලිය වශයෙන් වාර්තාවූ ආසාධිතින් සංඛ්‍යාව තුන් ලක්ෂ කළොස් දහස් හත් සිය හයක්. මරණ හයිදහස එකසිය හැට නවයක් සිදුවතිබෙනවා. மெරිකාவின்ෙන් ගෙවීගේ පැෑවිසි හතර තුළ ආසාධතන් හස් නවදහස් හාරසිය දුළස්තිනක කුවාර්තාාවේදී. මරණ එක් දහස් දෙසියාසූ තුනක් වාර්තාාවීති මෙනවා. බ්‍රසීලෙන් වාර්තා වූ ආසාධතීන්ගේ සංඛාව තිස් හතර දහස් විසි හතක්. මරණ හත්සේ පනස් පහක් සිදුවතිබෙනවා. රුසියාවෙන් ආසාධී ෙුළස් දහස් තුන්සේ පනස් නවදින කුවාර්තාාවවෙේදී මරණ තුන් සය හැත්තැ නවයක් සිදුවඇති බව විදිස්මාධිය වාරතා කලා பிரிිතානින් වාර්තාාවූ ආසාධතීන් සංඛාව 32දහස් තිස් පහක්. ියුණු පැවි හර තුළ එරටින් මරණ එක සි හතලිස් හතරක්වාර්තාවනවා. මේ කෝවිID-19 වරසේ නිසා ලෝකයේ බලවත් රටවල් පවා තවමත්තින්නේ අවධානමක. හිතවත්කම් අතේ දුරින් තියාගෙන අඩුමතරමේ මීටරේ දුරවත් ආරක්ෂා කරගන්න අපි හැම කෙනෙක්ම හිතරගන්න ඕන්නේේ. ගමන්මල්ලක් තුළ සංවා දමාගොස්තිබූ මලසිරුවක්, කොළඹ වෙේල්ලවීදිය ප්‍රදේශයේදී ස්වාගෙනතිබෙනවා. ලබ අධිරනු වයි්‍ය නිල හරිවරය සහකොල මහස්්‍රත්වරේ මස්ථානට පමි පරේක්ෂණ පවැත්වූ වයි අවවාර්තාකරුවන් සඳහන් කලේ. පොලිස් නිලසුනක යදා කැමින් අවට ප්‍රදේශන නිරීක්ෂණය කරනා. මෙම ගමන්මල්ල රැගිනයන අයරු. අවට තිබ TV කමරාවක මිෙස සටහන් වේ තිබෙනවා. අදදින සෞස දෙකයි තිහට පමන වල්විදිය පොලස්ාය වෙත ලැබුණු පනිවිඩියක සඳහන් වේ. වල්ලවදිය මාර්ගගේ එක්තරස්ථානයක කලුපාට ගමන් බෑගයක් තිබෙන බව. ඒ අනුව එම බෑගේ පරීක්ෂා කිරීමේදී ඇතුළත යම් කිසි පුද්ගලයගුගේ සිරක් ඇති බවට පෙනීගොස් තිබෙනවා. ය අනුව මේ සම්බන්ධයෙන් විමර්ශෂණයක් වේලවිදිය පොලිසි විසින් ආරම්භ කර තිබෙනෝ මහෙත්තාත් පරීක්ෂණයක් සහ ඉන් පසුව අධිකරණ වෛද්‍යනධාරින් මගින් පශ්ෂාත් මන්්‍රපරීක්ෂණයක් පැවැත්වීමට කටිු සුදානම්කිරමින් පවතිනවා. චැලනිය වනවාසල දුම්රේ හරස්මාර්ගයේදී බස්රත්තියක් දුම්රයක ගැටීමෙන් අනතුරක් සිද්ධ වනා. යොදහමුදා නිලධාරෙන් ප්‍රවාහණි කරපු බස්්‍රත්යක් තමයි මේ විදිහට අනතුරට ලක්ුණේ. මේ අනතුරෙන් බස්රතයේ ගමන් කරපු කිසම කෙනෙකුට හානයක් සිදදුනෙන් හ. ඒ වනත් ඒ අසල ලොතරය කූඩුවක හිමිකරවා බගේම ලොතරේ ගන්නාපු කෙනෙකුත් මෙහිදී බරපතලතුවාන්ල බල තියෙනවා. අදාල බස්වතය වත්තල සිට ොන හන්දි සටයි න කරතිමන නුවරට කොළම්බලලා නව දුම්්‍රියේ ස්වතයෙට ඇතේ අ දස නවෑ වි්‍යට පමයි සල පෙට ොරයි ුටියක ලොතරයි අලි කරමින් සිට පුදගලෙු හතත් පුදගලෙකු ෙදී පතලතුවා ලබායි ව ොලසි පවසනවා. ඇ දැම නිස ග හත් යගහනකොට එ පා අදී ඩිතින් බැස එකටයි තර රක්කවලටයි ඔක්ොට හිරවුුණම ගා ර ලා තම ේ ල ප න තුව ලැබ ක් ක ෙබ අත නනික් දගලයා කොලම ජාතිකරහට මරකර වනවා සිදිය න්ඳදය ප ලි පොිසි ද ක්ෂ පත් නිසමගින් ස්වාධින් රූපණී සව සහය ඇතිය ප්‍රධහන සිල්ල පොත්ි කාශය මාල් පත්වනවා. ගේ බේළඟ ප්‍රදහනු පත් විකාශර අප්‍රේ නවයි තීෙට බලාකෘතුවෘතු වන්න.